අයිබෝන් කුකිනිත තයිගය YouTube channel එක ඔබ සාදරයෙන් පිළිගන්නවා අද නම් වැඩි දවසක් ඒත් කුකිනිත තයිගය YouTube channel එකෙන් ඕගල වෙනුවෙන් උණුසුම් වැඩේ හදන්න තමයි ඇවිල්ලා ඉන්නේ ඉතින් මේක හදන්න අවශ්‍ය වෙනවා පැය 6ක් පමණ පොඟවා ගත්ත උණුසුම් වැට ග්‍රෑම් 250යි පාන් පිටි ග්‍රෑම් 50යි ඒ වගේම රතු ලුණු ගෙඩියක් මම පොඩිවට කපාගෙන තියෙනවා ඒ වගේම අවු මිරිස් කරල් 3-4ක් ලියාගෙන තියෙනවා ඒ වගේම කරපිංචා ටිකක් මම ලියාගෙන තියෙනවා සූදුරු ඇට තේ හැන්දක් අරගෙන තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ගන්න ඒ වගේම පොල් තෙල් අපිට අවශ්‍ය වෙනවා බැඳ ගැනීමට ඒ වගේම වතුර ස්වල්පයක් අපිට අවශ්‍ය වෙනවා දැන් අපි මේ පොඟව ගත්ත මුදු ඇට ටික බ්ලෙන්ඩර් ජාතියකට දාගෙන අඹර ගන්න ඕනේ ඉතින් අපි මේක වතුර පොඩ්ඩක් වගේ දා ගන්නවා වතුර මදි නම් පොඩ්ඩක් අපි අඹරින් වතුර මදි නම් තව වතුර ටිකක් අපි එකතු කර ගන්නවා ඉතින් මම පොඩ්ඩක් මේක යන්තම් වගේ කෑලි කින්ද වගේ තමයි අඹරගෙන තියෙන්නේ මේ බෙන්ද ජාතික පොඩි නිසා මම දෙසරයකට හෝ තුන්සරයකට තමයි අඹර ගන්න ඉතින් අපි මේ කනා ගන්න මේ වගේ භාජනයක් අවශ්‍ය වෙනවා ඒ භාජනයට අපි දැන් අලුත් ටික දාගන්න දැන් මම මේ දෙවෙනි සැරේ අඹර ගත්ත ටික හොඳටම හීන වෙන අඹර ගත්තා පළවෙනි සැරේ මම ටිකක් ඇට වගේ අන්තම් හිටින්ද මේ අන්ත හැපෙන ගන්නට වගේ තමයි ගත්තේ දෙවෙනි සැරේ මම හොඳට හීන වෙන අඹර ගත්තා ඉතින් ඊළඟට අපි පාන් පිටි ටිකක් මේකට ටික ටික දාලා හොඳින් අනා ගන්න ඕනේ මම පාන් පිටි ග්‍රෑම් 50ක් පමණ තමයි අරන් තියෙන්නේ ඕගොල්ලොත් පාන් පිටි ග්‍රෑම් 50ට වැඩියෙන් දැම්මොත් මේකේ අර උඳු වල තියෙන රසය අඩු වෙනවා ඒ නිසා පුළුවන් තරම් පාන් පිටි අඩුවෙන් දා ගන්න බලන්න ඉතින් දැන් ඕගොල්ලොත් හැන්දකින් අනන්න ටික හොඳට ඇනිනවා අඩු වෙන නිසා මෙන්න මේ වගේ හොඳට අතින් අනා ගන්න ඕනේ එහෙම අනලා අනංගාම ලුණුත් අපි දා ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා ගන්න. ඒකම සූදුරු ටික අනිකුත් සියලුම ද්‍රව්‍ය ටික මම මේකට දාලා හොඳින් අනනවා. ඔබලන්ට අවශ්‍ය නම් මේකට කෑලි මිරිස් ටිකක් වෙනම දාගන්නත් පුළුවන්. ඉතින් මම මේකට කෑලි මිරිස් නම් දැම්මේ නැහැ. ඔයගලන්ට අවශ්‍ය නම් කෑලි මිරිස් මේකට දාගන්න පුළුවන්. දැන් අපි මේක හොඳට මේ වගේ වහලා අපි මේක පැයක් කමරත් විතර පිපෙන්න වගේ තියලා තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි වඩේ එක හදන්නේ. ඒ අතර අපි හදමු මේ කන්න හදන සම්බෝලේ. මේ සම්බෝලේ හදාගන්න අවශ්‍ය වෙනවා මම නම් අරන් තියෙනවා මිංචි කොළ ටිකක් ඒ වගේම ගාගත්ත පොල් ටිකක් කරපිංචා කොළ ටිකක් අවමිරිස් කරල් තුනක් ඒ වගේම කොච්චි කරල් කීපයක් අරගෙන තියෙනවා ඒ වගේම රතු ලුණු ගෙඩියක් මම කපාගෙන තියෙනවා දෙහි අරන් තියෙනවා සුදු ලුණු මික් දෙකක් අරන් තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගන්න මේකෙන් මට ඔයාලට කියන්න අවශ්‍යයි මේ මිංචි කොළ අත්‍යවශ්‍යම නැහැ නමුත් මිංචි කොළ දාපම හරිම රසයි ඒ නිසා තමයි මම මේ සම්බෝලට මිංචි කොළ තෝරගත්තේ ඕගොල්ලන්ට මිංචි කොළ හොයාගන්න බැන්නම් කරපිංචා වලින් පමණක් මේක හදා ගන්නත් පුළුවන් ඒ වගේම ඔයගලට කොත්තමල්ලි කොළ තියෙනවා නම් කොත්තමල්ලි කොළ දාලා මේ සම්බෝලේ හදුවම හරිම රසයි. ඉතින් දැන් පළවෙනිම මේ අවමිරිස් කරල් ටිකයි කොච්චි කරල් ටිකයි මේකට දාගෙන බ්ලෙන්ඩර් ජග් එකකට දාගමු. ලුණු ටික. ඒ වගේම සුදු ලුණු. මේකම කරපිංචා ටිකත් මේකට දානවා. පොල් ටික. ලුණු ටිකක් දාගන්න. මේකප් චුට්ටක් බ්ලෙන්ඩ් කරගෙන ඉවරලා ඊළඟට අපි මිංචි කොළ ටිකක් දාමු. දොවල් තියෙන දේ වතුර කියලා දාන්න පුතම ලැබුණේ. ඒකවල ගොඩක් දුරට බ්ලෙන්ඩ් වෙනවා ආඩුවේ. ඒක තමයි මේක වතුර සාරයක් එකතු කර ගන්න. දැන්
විදිය වතුර ස්වල්පයක් මදි වගේ නම් උළු තව වතුර ටිකක් මේකට එකතු කරගන්න. ඊවලට පේනවා මේක ටිකක් බ්ලෙන්ඩ් වෙලා මදි. ඒ කියන්නේ වතුර ටිකක් තව දාගන්න වෙනවා අපිට. දැන් උගලන්න පේනවා හොඳට ක්‍රීම් එක වගේ හැදිලා තියෙනවා. දැන් අපේ වඩේ එක උඳු වඩේ එක හොඳට පිපිලා තියෙන්නේ. ඊළඟට අපි කරන්නේ තෙල් තාච්චියක් වගේ ඉඳිපිය තියලා ඉබපත්තු කර ගන්න ඕනේ. ඒකම අවශ්‍ය පමණට පොල් තෙල් දාගන්න. දැන් අපි මේ වගේ වතුර භාජනය කරගෙන හොඳින් මෙහෙම අල්ලේ වතුර ටිකක් ගාගෙන මේක ගන්නකොට ඕගොල්ලෝ ටිකක් දිහි දිහි ඉඳ පොඩ්ඩක් ලොකු වගේ කුලියක් අතට හදා ගන්න ඕනේ විදිහට. මෙහෙම හදාගෙන මේක මැද්දෙන් මේ සිදුරක් හදාගන්න. ඔබලා පේනවා මේ සිදුරක් මම හදලා තියෙනවා. මේ වගේ හදාගන්න. ඊට පස්සේ අපි මේක අත්විච්ච තෙලට දාගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත උළුඳු වඩේ. ඉතාමත් හොඳට තියෙනවා. මෙලකයි ඇතුළ හොඳට තැඹිලා තියෙනවා. ඉතින් මේ තියන්නේ අපි හදාගත්ත උණුදු වඩේක. මේ තියන්නේ එක්කන හදාගත්ත සම්බෝලේ. ඕගොල්ලොත් උණුදු වඩේකක් මේ වගේ අපි හදුවා වගේම ගෙදරදීම හදලා බලන්න. මේ වගේ රසවත්කම් තවත් හදාගන්න කුකින්නිත් තාත්තයිද YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරගෙන යන්න.